තුමා මෙහෙම කියනවා කමත්තාංශ මාධ්‍ය ප්‍රකාශක තුමා පසුගිය දවස්වල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව බිහි වූ කොරෝනා ආසාදිත පොකුරට වඩා දැන් අලුතෙන් කටුනායක මතුවෙච්ච පොකුණ පොකුර කටුනායක ආයෝජන කලාපයේ ආශ්‍රිත ඇති වී ඇති කොරෝනා ආසාදිත පොකුර වෙනස් බව පෙනී යන කියන වෙනසක් තියෙනවා කෙසේ වුවත් රෝහල් වලින් වාර්තා වූ සෞඛ්‍ය කර්මන්න සමාජිකයන් හා බ්‍රැන්ඩික් කොරෝනා ආසාදිත පොකුර අතර සම්බන්ධයක් පවතින බව පෙනී යන්නේ නැහැ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කියන්නේ එමෙන්න කොරෝනා වෛරසයේ ආසාදිත වී ඇති බවට හඳුනාගත යුතු වෛද්‍යවරුතුළු කාර්යමණ්ඩල සමාජිකයන්ට වෛරසයේ ආසාදනී වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආසාදිත පොකුර හරහා නොව වෙනත් මාධ්‍යකින් බව පෙනී යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියන්නේ ඊගාවට මේ ආදී විදිහට කියලා මේ අවදානම ගැන ජනතාවට අනුතුරු අඟවන රෝග ලක්ෂණ නොපෙන්නන ආසාදිතයන් විශාල පිරිසක් සිටිනවායි කියන කාරණා විශේෂයෙන් ජනාධිපතිතුමා හම්බෙලා කියන බලාපොරොත්තු වෙන්නේ අපේ ලිමිටින් ෆැක්ටර්ස්. එහෙම නැත්නම් අපේ ධාරිතාවන් මොනවද කියලා අපි හඳුනගෙන ඒකට ගැළපෙන විසඳුම් අපි සකස් කළ යුතුයි. අපිට රෝහල් ඇඳන් ගන්න සීමාකාරී සාධකයක්. දැන් අපි රෝගීන් 1500 සීමාවට මම හිතන්නේ ඇවිල්ලා තියෙනවා. එකපාරක රෝගීන් 1500ක් වගේ එනකොට ඊට ආසන්න ගානකට අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒකට අපි විකල්ප අඳුන ගන්න කොහෙද මේ ආවේ දාන්නේ කොයි කොයි තැන්වලද අපිට රෝහල් අලුතෙන් හදන්නේ අපි දැක්ක චීනයේ මේක පටන් ගන්නකොට පැය 48 පැය 72 වෙනකොට අලුත් රෝහල් හැදුවා නමුත් අපිට ඒ ලෙවල් එකට ගිහිල්ලා ඒ මට්ටමට ගිහිල්ලා වැඩ කරන්න තියෙන පහසුකම් වල අඩුවක් තියෙනවා ඒ නිසා තියෙන සම්පත් අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕනේ ICU facilities වල එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකවල වාසනාවට දැනට අපිට එහෙම ලොකු අවස්ථාවක් පැන නැහැ නේද සීමාකාරී සාධකයක් අපිට ලංකාවටම තියෙන ICU bed 600ක් වගේ එතකොට ඒ ටික පුරව ගන්න නැතුව මේක පාලනය කරන එක තමයි අපිට තියෙන අභියෝගය. එතකොට දැන් අපි පහුගිය කාලය තුළම තමුන්නාසල රටන මතකයි රජේ වෛද්‍යාරින් සංගම විදියට PCR ගාන වැඩි කරන්න. සමාජයේ අහමුණියේදී අරගෙන දැන් මේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහත්තයා කියන විදියටම සමාජය තුළ ඉන්නවා අපිට අහුවෙන්නේ නැතුව රෝග ලක්ෂණ නැති අය. අපි කිව්වා ඒක අල්ල ගන්න තියෙන හොඳම විදිය තමයි random sample service. එහෙම නැත්නම් ප්‍රදේශ විදියට අඳුරගෙන අවදානම සරලන විදියට sample අරගෙන පරීක්ෂා කරන්න. ඒක කලේ බොහොම පරක්කු වෙලා. එහෙම කළත් ඒක ප්‍රශස්ත මට්ටමින් උන්නේ නැහැ. එතකොට දැන් එහෙම තියෙද්දි දැන් අද මාධ්‍ය වාර්තා කරනවා PCR test kits 15000 පාවිච්චි කරන්න තු එක්ස්පයර් වෙනවා. මේවා ජාතික අපරාධ නෙමෙයිද? එතකොට මේවට වගකිය යුතු අංශ මොනවද? ඒ නිසා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ අවධානයට මේ කාරණා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ජනාධිපතිතුමා පහුගිය සතිය අවධාරණය කරලා කියපු දෙයක් තමයි රජයේ වෛද්‍යාරින් සංගමයේ මතයත් එක්ක එකඟ වෙලා PCR ප්‍රමාණය වැඩි කරන්න කියන්නේ. එතකොට ඒක තාමත් දැන් වෙමින් තියෙනවා දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා නමුත් අපි මේ ක්‍රියාවලිය ඇතුලේ අඩුපාඩු කිහිපයක් දකිනවා ප්‍රමාදය පරීක්ෂණ වාර්තාවක් ආවට පස්සේ පරීක්ෂණ සාම්පලයක් ගත්තට පස්සේ වාර්තා වෙන්නේ දවස් 4-5ක් යනවා නම් එතන ගැටලුවක් තියෙනවා එතකොට ඒවා විසඳගන්න විදිහ ගැන අපි මේ මොහොතේ කල්පනා කරන්න ඕනේ යනේන ගමන් බිම ලියලා තියාගන්න ඒක හරි වැදගත් වෙනවා මොකද දැන් මේ අපිට ලොකු අභියෝගයක් වෙලා තිනවා අර ඒක තමයි අර වෛද්‍ය ජයරුවන් මහත්මයා කියලා තිබුණේ මේ සමහර පොකුරු අතර අපිට සම්බන්ධ හොයා ගැනීම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. දැන් කෑගල්ලේ වෛද්‍යවරු තුන්දෙනාට කොහෙන්ද ලෙඩේ ආවේ කියන එක ඒක යම් ප්‍රහෙලිකාවක්. ඒ නිසා අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අයියා කිව්ව විදිහට අපි මේ දවස්වල එළියට බහලා යනකොට අපි පොදු ප්‍රවාහනේ පාවිච්චි කරනවා අපි නගින බස් එකේ නම්බරේ කරුණාකරලා ලියා ගන්න. ඒ බස් එකේ ලෙඩෙක් ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දෙවෙනි කාරණේ අපි 3 wheel එක යනවා නම් 3 wheel එකේ ඩ්‍රයිවර් කවුද එයා කොහේ එක්කෙනෙක්ද එයාගේ දුරකථන අංකයක් තියෙනවා නම් දුරකථන අංකය ඊගාවට ඒ 3 wheel එකේ අංකේ ලියලා තියාගන්න අමතක වෙනවා අපිට අපි හැමෝටම අමතක වෙනවා ඒ හින්දා කරුණාකරලා ලියලා තියාගන්න ඒ සටහන් තබා ගැනීම හරි වැදගත් වෙනවා රෝග පාලනයේදී ඉදිරියේදී අපිට යම් තැනක රෝගී පොකුරක් මතුවෙනොනම් ඒ தත්ත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරන ස්පර්ශකේ හොයාගන්න